සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවියන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා දේශකයෙක් කියනවා හැබෑට බලන්න ළමයි මාව පුදුමයටපත් කරන හැටි. එයාලගෙන් බොහෝ දෙනෙක් ජීවිතයට ආදර කරන්නේ බලවත් උද්‍යෝගයකිනුයි. ඔවුන් ජීවිතයට මුණ දෙන්නේ තරුණ සුභවාදී ආකල්පයකිනුයි. සමහර අවස්ථාවල ඔවුන් ක්‍රිස්තියානි ජීවිත රටාවන් ප්‍රදර්ශනය කරන විදිහ දිහා බලුවාම වැඩිහිටි අපිට තියෙන්නේ අනේ අපිටත් එහෙම කරන්න පුළුවන් වුණා නම් කියලා හිතාගන්න විතරයි කියලා. එවැනි පූර්ව තරුණවදී සිටි දරුවෙක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි ආව හඳුන්වමු රීසා කියලා. ඇය ප්‍රේම කළ දේවල් සහ පුද්ගලයන් අතර පාපන්දු, පැසිපන්දු, ඒ කියන්නේ බාස්කට්බෝල්, මිතුරු මිත්‍රයන්, තම පවුල සහ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධානව සිටියා. ඇයට අවුරුදු 12ක් වෙනකොටම ඇගේ මවට පිළිකාවක් වැළඳී තිබෙන බවට වෛද්‍යවරු සොයාගත්තා. රීසා ළමා වයසේ සිටියත් ඇය තම මවට උදව් කරන්න, ඇයව රැකබලා ගන්න පටන් ගත්තා. ඊළඟ අවුරුදු කීපය තුළම රීසා ඇගේ මවට කෑම කැවීම, ඇඳුම් ඇඳවීම සහ මවට තනියම කරගන්න බැරි හැම දෙයක්ම කරගන්න උදව් වීම කළා. ඇය පසුව ඒ ගැන මතක් කරමින් කිව්වේ, ඒක හිතපු තරම් ලේසි වැඩක් උනේ නැහැ. ඉගෙන ගන්න හරිම අමාරු වුණා කියලයි. ඇය තවදුරටත් කිව්වේ, ඔබට හිතාගන්න පුළුවන්ද හැබෑවටම මවක් සහ දුවක් ඔවුන් දෙදෙනාගේ භූමිකා නැත්නම් රාජකාරී එකිනෙක අතර මාරු කරගත්තු අවස්ථාවක් ගැන? මම අම්මා වුණා, එයා මගේ දුව වුණා. එයින් මම ඇත්තටම ඉගෙන ගත්තා යටහත් සේවකයෙකු වෙන ආකාරය ගැන කියලා. සමහර විට තම මිතුරු මිත්‍රයන් පිටතැන් වලට ගිහිල්ලා විනෝද වෙනකොට රීසා තම පියාට උදව් කරමින් සිටියා. මවට සාත්තු කරන්න ඇය දිගටම ඒ කටයුතු කරගෙන ගියා අවුරුදු 4කටත් වැඩි කාලයක්. ඒ කියන්නේ ඇගේ මව මෙලොව හැර යනතුරු. රීසා ඒක මේ විදිහට ගලපන්නේ. දෙවියන් වහන්සේ ඇයව සදාකාල නිවසට ගත්තා. එසේ කොට ඇයව සර්ව සම්පූර්ණ කළා. මීට පස්සේ ඇයට පිළිකා නැ, වෙන රෝග නැ, දුක නැ, මරණය නැ කියලා. රීසාගේ කතාව අහගෙන ඉන්න කොට අපට සුද්ධ ලීලයේ චරිතයක් ගැන මතක් වෙනවා. ඒ තමයි පාවුතුමාගේ අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙය නිසා තමගේ ජීවිතය නොසලකා මරණාසන්න වුණු එපප්‍රොදිතස්. පිලිප්පි 2:25-30 දක්වා උගන තියෙනවා. මේ උදාහරණ දෙකම කොයිතරම් අනර්ගද? රීසා සහ එපප්‍රොදිතස් ප්‍රේමයේ අනුකම්පාව රැකබලා ගැනීම වැනි දේවල් ගැන බලද්දී කොයිතරම් අනර්ගද? ඇත්තටම බැලුවොත් අපි හැමෝටම බෑ ඕන් කලා වගේ අපේ ජීවිත වෙන් කරන්න එවැනි දේවල්ට. නමුත් ඔවුන්ගේ කැපකිරීම විසින් අපට උගන්වමින් සිටින්නේ සේවක මානසිකත්වයේ අගය මිස වෙන මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අපට මහා අභියෝගයක්ව තිබෙනවා. ක්‍රිස්තියානි කාර්යයන්යි හඳුනා ගන්නන් විදියට ශුද්ධ යොහන් 15:13 තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කියනවා යමෙක් තමගේ මිත්‍රයන් උදෙසා තමගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත කියලා. ජීවිතය දීම කියලා මෙතන කියන්නේ සියදිව නසා ගැනීම නෙමෙයි, මිත්‍රයන් වෙනුවෙන් ජීවිත කාලය දීම. අප මතක තබාගත යුතුයි, සැබෑ උතුංගම පැමිණෙන්නේ ලෝකයේ කීර්තිය ප්‍රසිද්ධිය පසුපස හඹා යන අය වෙත නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සේවය කරන්න ඉදිරිපත් වෙන අය වෙතයි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයන්ගෙන් කුඩා කෙනෙකුට යමක් කරනවාද, ඒක කරන්නේ උන්වහන්සේටයි කියලා සුදු මතේ 25:40 කියලා තියෙනවා උන්වහන්සේම. අපි දෙවෙනිවන්සේ යාඥා කරමු. රීසා වගේ උපපද්දස් වගේ අපටත් අපේ ජීවිත අන් අය වෙනුවෙන් කැපකිරීම පිණිස සේවක මානසිකත්වයක් ලබා දෙන්න කියලා. ආමෙන්.